දරගකරුවන් 61527ක්. ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නැරඹු එකම රියැලිටිය. අධිෂ්ඨානය ජයග්‍රහණය නම් හැකියාව විශ්මිත විය යුතුය. Talent Generation Next. Ladies and gentlemen, please welcome your hosts for this evening, Dilshan Patiratna Subha Sandhyava Jathika Taruna Seva Sabhava Samaga Swadhina Rupavahiniya Ekva Sangvidhanaya Karana Abhi Ramaniya Vu විශ්මිත තරුණේ ජාතික වේදිකාවට ඔබ සැම ඉතාම ආදරයෙන් පිළිගන්නවා මේ Youth with Talent. අද හරිම සුවිශේෂී දවසක් Youth with Talent Generation Next තරගමාලාවේ පළමු වටේ අවසන් තරගය තරගකරුවන් අද සූදානමින් ඉදිරි වටයට සුදුසුකම් මිලා විනිසුරු මඩුල්ල ඉදිරියට එන්න ඒ එන තරගකරුවන්ට මොන වගේ සාධාරණ විනිශ්චයක් ලැබෙයිද පළමු වටේ තවත් තරඟ නැහැ අද තමයි පළමු වටේ අවසන් දවස ඒ තරඟකරුවන් මේ වේදිකාව මත Taman වෙනුවෙන් සටන් කරන ඒ නිසා අද ඉතාම සුවිශේෂී දවසක් ඒ තරඟකරුවන්ට සිදුවන සාධාරණය හෝ අසාධාරණය හෝ ඕනෑම දෙයක් සම්බන්ධයෙන් වග වන වග කියන ඒ විනිසුරු මඩුල්ලයි මේ හඳුනා ගැනීමට નિયમિત ඒ සුපුරුදු පළපුරුදු විනිසුරු මඩුල්ල ප්‍රවීණ සංගීතවේදී රූකාන්ත ගුණතිලක ජනකාන්ත රංගන ශිල්පිනී නදීෂා හේමමාලි ඒ ප්‍රතිභාපූර්ණ ගායිකාව උමාරා සිංහවංශ ව්‍යාපාර ක්ෂේත්‍රයේ හිනිපෙත්තේම සිය නම සඳහන් කරගත් එනමුදු මෙහිදී රැඩිකල්ම විවේචකයෙක් විචාරකයෙක් සහ තීරකයෙකු ලෙසට ඒ නම හදාගත් හෝ ඒ නම නැති කරගත් කිෂු ගෝමස් විනිසුරු මඩුල්ලේ තීන්දුව දෙකට දෙක බෙදුනොත් නොයසේනම් විනිසුරු මඩුල්ලේ තීන්දුවට බලපෑම් කරන්නට සිදු වුවොත් ඒ වෙනුවෙන් ඉතාම ඕනෑකමින් මාධ්‍ය ක්ෂේත්‍රයේ හුරු පුරුදු අල පුරුදු චරිතයක් විනිසුරු මඩුල්ලට යාබද අසුනේ ඇය ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දේශකවරියා සම්නිවේදිකාවක් ගායිකාවක් ඒ සියල්ලත් සමග පරපුරක් හැදූ ගුරුවරියක් නොයලෙන් හඬ මහත්මිය ඉතාම ආදරෙන බුදුමෙතව පිළිගන්නවා තරංග කරුවන්ගේ පළමු වටේ අවසන් බලාපොරොත්තු මේ වේදිකාව මත බලාපොරොත්තු ගොඩ නැගෙයිද බලාපොරොත්තු විඳ වැටෙයිද ඒ සියල්ල ඔබේ අස්පනා අපිට සාක්ෂි සහිතව සාධනය කරන්නට මෙතෙන් පටන් අපිට පුළුවන් මේ අරබන්නට යන්නේ Youth with Talent ඔබේ අධිෂ්ඨානය ජයග්‍රහණය නම් හැකියාව විශ්මිත විය යුතුය මම ගොඩක් ප්‍රැක්ටිස් කරා ගොඩක් මහන්සි වෙනවා ඇත්තටම ගොඩක් සංගීත වෙන කැපකිරීම කරලා තියෙනවා ඉතින් තන මට ප්‍රශ්නයක් නෑ ඇත්තටම මොකක්ද කියන එක නෙවෙයි මට වැදගත් මට ඕනේ මිනිස්සු අතරට යන්න මිනිස්සු එක්ක එකතු වෙලා හොඳ දෙයක් ඉස්සරහට කරන්න
සුබ සන්ධ්‍යාවක්. නම මොකද්ද? මගේ නම ගීත්. හරි. අපිට අද ඔබෙන් මොකද බලාපොරොත්තු වෙන්න පුළුවන්? මෑෂප් එකක්. අහහ. පරණ සොංග්ස් ටිකක් අරගෙන අලුත් මෑෂප් එකක්. හරි. ගීත්. මේ වේදිකාව දැන් ගොඩක් කට්ටිය වේදිකාවට එන අභියෝගය අරගෙන පර්ෆෝම් කරලා සමහරක් කට්ටිය ඉදිරියට ගිහිල්ලා සමහරක් කට්ටිය ඉදිරියට යන්න බැරි වුණා. ඔයාට හිතනවද වගේ මේ අද මෑෂප් පර්ෆෝමන්ස් එකෙන් වාට ඉදිරියට යන්න අවස්ථාව හම්බ වෙනවා කියලා? Song එකේ ෆීල් එකක් තියෙනවා. ඇත්තටම සින්දුව මට ෆීල් වුණා. ඒ කියන්නේ ගොඩක් කට්ටියට ෆීල් වුණා. දන්නේ නැති අහලා බලන්න ඕනේ ඔයගොල්ලෝ කැමති වුණොත්. හරි අනිවාර්යෙන්. හරි. The stage is all yours. All the very best. Thank you. සිත සැනසුම දෙන්න සදා තනිකම නොදැනෙන්න කියා මහ බඹු මට මැව්ව එයා හමු වෙන තුරු ඉන්නේ බලා ඔබ ඉන්නේ කොහෙද කියා මම සොයන ලෝකේ පුරා ඔබ දවසක ලැබෙන තුරා යනවාදරේ සොයා ඕලමුහේ වරතේ කොයි නැජානේ තිකසි බාතේ ඕ බරසාතේ ඕ බිගි බිගි යාදේ Stop the looting, stop the shooting, big ball king on their corner. The guys who rich is getting richer, the poor is getting poorer. Send me the Maria on the corner, thinking of ways to make it better. In my mailbox, there's an eviction letter. Somebody just said, see you later, yeah. බැලු බැලු සැම තැනම සිහිනෙන් වාගේ සැඟවුණු සේයාවන් මදෙසේදේ සුළඟේ පාවී මගේ ගිරාවේ ඇසුනොත් එනවාද සොඳුරේ මගේ Maria you know you're my lover When the wind blows I can feel you through the weather And even when we are apart Since it feels like we are together Name janu Na tu jane Kaisa hai ye alam Koi na jane Sheila, Sheila hai Sheila, Sheila, who? Oh, Sheila, Sheila, hey. Sheila, Sheila, who? Oh, Sheila, Sheila, hey. Sheila, Sheila, who? Oh, Sheila, Sheila, hey. Sheila, Sheila, who? Oh. ගීත් මං ආස ඔයා කොහෙන්ද ආවේ කියලා දැනගන්න. මගේ ගම නුවර. නුවර. නුවර ගම්පල. අහහ. ඔයා හිතනවද ඔයා හොඳයි කියලා? මට ඇත්තටම ෆීල් එකක් තියෙනවා. يعني මගේ දේ මම ටිකක් හොඳින් මං කරා. ඉතින් මට ඔයාගේ කටහඬ හොඳයි කියලා හිතනවද? ඔව්. ඔයාගේ කටහඬ හරිම ලස්සනයි. ඔයා නිර්මාණයත් හරිම හොඳයි. ඔයා සිංහලයි ඉංග්‍රීසියි හින්දි ඒ තුනම කරා ඉතාම හොඳයි. අනිවාර්යෙන් ඔයා ඉස්සරහට යන්න ඕනේ කෙනෙක්. Thank you sir. Thank you. මට දැනගන්න ඕනේ ට්‍රැක් එක කම්පෝස් කරේ කවුද කියලා. ඔයාද කම්පෝස් කරේ? ඔව්. So you're into production also? Yes. Okay. ඒක හරිම විශේෂ දෙයක්. මොකද අපි අද කාලේ අපි තාක්ෂණයත් එක්ක දිනුවෙකට
අපි මේ ට්‍රැක් එකක් කරන්නේ කොහොමද ඉන්ස්ට්‍රුමන්ට් එකක් අනිවාර්යෙන් ප්ලේ කරනවා කියලා මට හිතෙනවා පියානෝ ගිටා ඩි වන්ස් ඕකේ සෝ ඒක අනිවාර්යෙන් ඉම්පෝටන්ට් ඇන් මියුසිෂන් කෙනෙක් විදිහට මොනවා යම් කිසි ඉන්ස්ට්‍රුමන්ට් එකක් ප්ලේ කරනවා කියලා කියන්නේ ඒක ලොකු දෙයක් ඒක තමන්ට හොඳයි සෝ ඒ ඔක්කොම මට ඔයාගේ පර්ෆෝමන්ස් එකෙන් තේරුණා you have a very beautiful tone I love your tone I like the feel of the performance anithika me sindu kihipayakma eka geethakata mash up karala apita present karapek gana man godak appreciate karana e wage ma mata podi deyak thiyena maria na 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 eke thiyena you know maria maria e kali I wish that you could have gone on your head voice okay apita e wenasa therana because ඒ එකම දැන් සින්දු කිහිපයක් අපි එකට සින් කරනවා කියලා it becomes a little monotonous right oh oh there is no proper wave so it's okay. the same thing repeating and the melody is somewhat the same the chord changes are the same මං ඊළඟ වටේට මං අනිවාර්යෙන් ඔබතුමාව යවනවා no doubt about that but I request you to show me your low end and your upper register මොකද අපේ ශ්‍රී ලංකන් සංගීතය කියලා කියන්නේ අපි ඒකත් අපි දැන් ඉදිරියට දාන්න ඕනේ මොකද එක එක විදිහට ගායනා කරන වෙනකොට you have that voice මන් දන්න ඔයාට එක වගේ ඇතුලේ තියෙන හින්දා please do it the next time I'm excited to see you second round එකේ අනිවාර්යෙන් හම්බ වෙමු congratulations and all the best thank you madam thank you geet නමත් ලස්සනයි ඔයාගේ සින්දුවත් ලස්සනයි ඔකම හොඳයි කතා කරන්න දෙයක් නැහැ ශේෂ්ත්‍රේ දැවැන්තීන් දෙදෙනෙක් හොඳ ප්‍රතිචාර දුන්නා මට කියන්න තියෙන්නේ අනිවාර්යයෙන්ම ඊළඟ රවුන්ඩ් එකට යනවා කියලා. All the very best. Thank you. ගීත ඔබ එනකොට වාගේ personality එක වාගේ presentation එක මට හිතාගන්න බැරුණා මොකටද එන්නේ? Magic එකක් පෙන්වන්නද? Sando act එකක් කරන්නද? එහෙම නැත්නම් වෙන දෙයකටද කියලා. Right? නැවතු ඇවිල්ලා මෙතන කතා කරන්න ගත්ත ගමන් වාගේ voice එක මට ඇහුණු ගමන් මම හිතුවා නැ මෙයාට සිං කරන්න පුළුවන් එක්කෙනෙක් විය යුතුයි කියලා. රූකාන්ත මහත්තයා ඇහුවනේ ඔයාගේ කටහඬ හොඳයිද කියලා ඔයා හිතනවා කියලා. මම හිතුවා දෙයනේ කොහෙද මට වැරදුනේ? ආ මට නොතේරෙන මගේ තාක්ෂණික දැනුමක් නැහැ. නමුත් මගේ මේ කනට ඒ ඇහුණ හඬ හොඳ හඬක් කියලා මම ඒ වෙලේ තීරණය කෙරුවට පස්සේ මෙතුමා මේ ශ්‍රේෂ්ඨය එහෙම අහනකොට මම ටිකක් වෙවුලල ගියා. කෙසේ හෝ වේවා අවසාන වශයෙන් ඔහු කිව්වේ මොකක්ද ඔබ විශිෂ්ටයෙක් කියන එක උමාරා ඇයිගේ තාක්ෂණ වේදයේ ඇතුලේ ඒ දෙන්න ඕන දේ දුන්නා ඉතින් මම හිතන්නේ මට අසන්නෙක් හැටියට ඒක මාර විදියට ෆීල් වුණා ගෙදර ඉඳන් මේක අහපු සියලුම දෙනාට ලොකු වින්දනයක් ඔබ ඉදිරිපත් කෙරුවා ඔබ අනිවාර්යයෙන්ම මේ තරඟය තුල සිටිය යුතු පුජ්‍යලෙක් කියන එක මම අවිවාදයෙන් කියනවා best of luck ඉදිරියටම යන්න. Thank you sir. අතෙන් මම මේ උමාරා කිව්වේ දේවල් ගැන මමත් එකඟ වෙනවා. නමුත් මට එක දෙයක් කියන්න ඕනේ. ඔයාගේ song එක හුඟක් හොඳයි. ඔයා sing කරුවා හුඟක් හොඳයි. මේ medley එක ඒක medley එක. ඒ කියන්නේ songs දෙකක් තුනක් එකට දාලා තියෙන එකක්. එකක් තියෙනවා මට කියන්න. ඔයා මේ දැන් ඒකේ rhythm එකට හරියට මේ හුඟක් ඇඟ පත හොල්ලලා හොඳට මේවා කරන්න ඕනේ. ඒක රිදම් එක වල ෆීල් වෙන්න ඕනේ. තේරුණාද? ඒක තමයි. හැබැයි මං හිතන්නේ මං හුඟක්ම සන්තෝෂ වෙනවා වැය අනිත් ලෙවල් එකට යන එක ගැන. ඇත්තටම කියනවා නම් මං ගිනිස සිලනාර්ථයට යොමු වුණේ යූත් විත් ටැලන්ට් වේදිකාව නිසාම තමයි. මොකද මේ යූත් විත් ටැලන්ට් වේදිකාවේ තමයි මං ඉස්සලාම් දැක්කේ මේ රියැලිටි ෂෝ එකකේ ගින්දරත් එක්කන් සෙල්ලම් කරනවා. ඉතින් මේ මට ආසාවක් ඇති වුණා. කොහොම හරි මම ගුරුවරයෙක් නැතුව තමයි ප්‍රැක්ටිස් කරේ. හැබැයි මං හිතනවා ඇක්ට් එකට සාධාරණ ඉෂ්ට කරන්න පුළුවන් වෙයි කියලා.
කොහමද? හොඳින් ඉන්නවා. ඔයා උමාර මිස්ගේ කැමතිම පාට තමයි අඳගෙන ඇවිල්ලා ඉන්නේ. මගේත් කැමතිම පාට. ආ, වගේත් කැමතිම පාටද? ආ, එහෙනම් අනිවාර්යයෙන්ම උමාර මිස් වාට කැමැත්ත දෙයි බලන්නකෝ. මොකද්දද කරන්න ඇවිල්ලා ඉන්නේ? ගිනිසිසිලා නර්තනයක්. ගිනිසිසිලා නර්තනය. මීට කලින් තරඟ වලට ඉදිරිපත් වෙලා තියෙනවද? ප්‍රථම වතාවට ඉදිරිපත් වුණේ යූත් විත් ටැලන්ට් වල. ඇයි හිතුවේ? ගොඩක් ගින්දරත් එක්කන් සෙල්ලම් කරන්න පිරිමි ළමයි. ඉතින් සමාජය පිළිගැනීමක් තියෙනවා ගෑන් ළමයිට බෑ. අනික ගෑන් ළමයි බයයි ගොඩක්. ඉතින් මං හිතනවා ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා මේ. මං කිව්වනේ උමාර මිස් දැම්ම මාට කැමැත්ත දීලා ඉවරයි. අපි වැඩේ පටන් ගමු මොකද්ද වා කරන්න කියලා බලන්න. ගිනි කන සුන්දරියක් දැක්කමයි. Thank you miss. හරිද? හරිම ලස්සනයි නංගි. මේ මොකද විශේෂයෙන් ඔයාට මම කියන්න ඕන දේ තමයි ඇත්තටම ඔයා කිව්ව විදිහට හැමෝම හිතන්නේ කෙල්ලන්ට වැඩ බෑ කියලා නේද? ඔයා එකද ඔප්පු කරලා පෙන්නුවා කෙල්ලන්ට වැඩ හොඳටම පුළුවන් කියලා. ශ්‍රී ලාංකීය නැටුම් සම්ප්‍රදායේ එක් කොටසක් තමයි මේ ගින්දරත් එක්ක කරන නැටුම් ශෛලිය. මම දන්නවා ඩේන්ජරස් ස්ටන්ට් එකක් තමයි මේක. ඉතාමත්ම භයානකද. ඔයාගේ මුළු ඇඟම පිච්චෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම තමයි සහායිකාව දෙන්නත් ලොකු සහයෝගයක් ඔයාලට ලබා දුන්නා. ඒ දෙන්නටත් මගේ ස්තුතිය මම මේ අවස්ථාවේ පුද කරනවා. කවුද නංගි ඔයාගේ මේ ඇක්ට් එක කරලා දුන්නේ ඔයාලට? මම මේක තනියෙන් කරගත්තා. අපි එහෙනම් ඊළඟ වටේට යමු නේද? හොඳ ගිනි තියෙන වැඩක් කරන්න ඊළඟ වැඩේ. හරිද? සුභ වාගේ නම ඔයාට සුදුසු නෑ. වෙන නමක් තියෙන්න ඕනේ. වැඩේ නම් ගින්දර. ඇක්ට් එක ගැන මට කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ. මම ඔබට සුභ පතනවා කරන දේවල් ප්‍රවේශමෙන් කරන්න. වාගේ තියෙන කරේජ් එක මම සෑහෙන්න අගය කරනවා. ඔබ අනිවාර්යයෙන්ම ඊළඟ වටේට යා යුතුයි.
සුපිරිම ගින්දර වැඩක් කරේ කියලා වැඩක් නැහැ. අති විශිෂ්ටව ඔයා ඔයාගේ ඇක්ට් එක කරා. මට I'm proud to be a woman. මම හැමදාම කියන දෙයක් තමයි අපිට ගෑණියෙක් වෙන්න පුළුවන්. නමුත් අපිට අනිත් දේවලුත් කරන්න පුළුවන්. අපිට එක රාමක කොටු වල ඉන්න අවශ්‍යතාවයක් නැහැ. අද කාලේ ගත්තනම් එහෙමනම් අපි ගල් යුගයට යන්න ඕනේ කියන දේ මම තදින්ම විශ්වාස කරනවා. ඔයා රටට ආඩම්බරයක්, අපේ රටට සම්පතක්. ගෑණියක් වශයෙන් මම ඔයා ගැන ගොඩක් ආඩම්බර වෙනවා. හොඳ ආදර්ශයක් කියලා කියන්න පුළුවන්. කරන දේ කරගෙන යන්න 100% මගේ අපේ සපෝට් එක තියෙනවා. ඔබ අනිවාර්යෙන් දෙවන වටේදී එන්න ඕනේ. තව ගින්දර ඇක්ට් එකක් බලාපොරොත්තු වෙනවා. හැබැයි ගිනි තියන්න එපා කොහෙටවත්. බොහොම ස්තුතියි. ඔල් ද බෙස්ට්. සුබ. මම ඉස්සෙල්ලාම ඔයාගේ නම වෙනස් කරනවා. ඔයා සුබවාදී. හරි. ඒට අමතරව මම කියන්න ඕනේ ගින්දරට අමතරව ඔබ ඔබේ නැටුම හරිම ලස්සනයි. හරිම කලාත්මකයි. Thank you sir. ඔව් ඒ මොමන්ට්ස් ටික ඔයා ඒ ගින්දර අර දෙපැත්තෙන් හරිම ලස්සනයි. ඒක එක. අනිත් එක සාමාන්‍ය ස්ත්‍රීකගේ හැම පිරිමිගේ හැමට වඩා හරි සිනිඳුයි, සෞම්‍යයි, සියුමැලි, සුමටයි තියෙන ඔක්කොම කියන්න පුළුවන්නේ. එහෙම තියාගෙන තමයි ඔයා ඔය ගින්දර ඔක්කොම බොහොම හිමින් නිර්භීතව ගත්තේ. සහ ඔය අර ආච්චක වගේ හැදිලා උඩින් තුවාය තියලා එකට ගිනි තිබ්බ එක ඉතාම හොඳයි. ඉතින් ඊළඟ වටේට යන එක අනිවාර්යයි. දැන් ඔක්කොමලා කියලා තියෙන්නේ එකත් හරියට ලස්සන්ට මීට වඩා තවත් වෙනස් කරලා මේකම නෙමෙයි ඊට වඩා වෙනස් කරලා එදාටත් අපිව විශ්මයට පත් කරන්න කියලා කියමින් ඔබ දෙවෙනුවටට යවන. ඔයා මේ ඇත්තම මේ ගැහැණුන්ගේ බලය ඔයා හුඟක් අපිට අද පෙන්නවා. ඉතින් මම ඒක ගැන මම හුඟක් මේ සන්තෝෂ වෙනවා. I think that you proved that girl power is possible and you really gave us a sizzling hot act. Congratulations. මොනවද සූදානම් වෙන්නේ දෙවෙනි වටේට? දැන් සූදානමක් තියෙනවද? ඔව් දෙවෙනි වටේට ඇත්තටම දිනවා නව නළු රස්සෙම එක තරඟකට ගෙහින්ද බලාපොරොත්තු තියෙනවා. රයිට්. අපි බලාපොරොත්තු වෙනවා ඔයගේ ලස්සන වැඩක් වෙන්න. සුබට. කද්ද අපිට අද කරන්න යන මේ විශේෂ ටැලන්ට් එක බීට් බොක්සිං. හරි මට දැනගන්න පුළුවන්ද කොහෙන්ද මේ බීට් බොක්සිං කියන දේ ඉගෙන ගත්තේ කියලා? තනියමද ඉගෙන ගත්තේ? කවුරු හරි හිටියද? ගුරුවරේ ගුරුවරියක්? මට අකි පුරුදු කරේ. හරි හන්සි ඔබට සුපපතන ගමන්. වේදිකාව ඔබට බාර දෙනවා. අවුරුදු 15යි රයිට්. අදට අවුරුදු 15ට බීට් බොක්ස් එක ඉතාම හොඳයි. බීට් බොක්ස් එක ටීචර්වත් පොඩ්ඩක් ගෙන්නගමුද බලන්න ස්ටේජ් එක? මට බීට් බොක්සින් බෑ. ඔව් ඒ වුණාට මේ එයා මියුසික් කරන්නේ. උගුරේ පොඩි ප්‍රශ්නයක් ඉඳලා එයාට සින්ක් කරන්න බෑ. ඒ කියන්නේ එයාට සින්ක් කරන්නද බැරි? අර උග්‍ර පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ ඒක හින්දා එයාට සිං කරන්න බෑ. වොයිස් එක එන ප්‍රමාණය අඩුයි ස්වර තන්ත්‍ර වල පොඩි ප්‍රශ්නයක්. හරි හරි. එයා තව ගොඩාක් දේවල් තියෙනවා එයාට එකකින් අල්ලගන්න. ඒ බීට් බොක්ස් එකේ තව ඉන්ස්ට්‍රුමන්ට්ස් මදි. එයා ඉන්ස්ට්‍රුමන්ට්ස් දෙකක් තුනක් හතරක් වගේ තමයි. ඒකේ තියෙන තව ඒ හයි හැට්ස් ඒවා තව පර්කෂන් පර්කසිව් ඉන්ස්ට්‍රුමන්ට්ස් ගොඩක් නැහැ එයා.
එයා ඒක තව එයා දියුණු කරගත්තොත් මං හිතනවා ඉතාම හොඳට කරයි එයා කියලා. මොකද හරි එයාගේ ප්‍රොඩක්ෂන් හරිම පැහැදිලි එයාගේ ඉන්ස්ට්‍රුමන්ටේෂන්. මං කැමති ඉදිරිවටට යවන්න. හන්සි මරි කියන්නේ තියෙන මෙච්චරයි. අපි බීට් බොක්ස් කෙනෙක් වුණාම මං කිව්වා වගේ ওই සද්ද බද්ද ටික හරි විදිහට ඇහෙන්න ඕනේ. ඔයාගේ මයික් කන්ට්‍රෝල් එක ඔයා ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මයික් එකකට අපි ඒ බීට් බොක්ස් අපි නිකන් මයික් එක නැතුව බීට් බොක්ස් කරනකොට ඒක අපිට විතරයි ඇහෙන්නේ. නමුත් මයික්‍රෝෆෝන් එකකදී ඒ ටෝන් එක, ඒ ක්ලැරිටි, ඒ පිච් එකකුත් තියෙනවානේ බීට් එකේ හයි හැට්ස් ෆුට් ෆුට්ස් වල. ඒවා ක්ලැරිටි ක්ලියර් විදිහට හදාගන්න ඇහෙන්න නම් ඒක මයික් කන්ට්‍රෝල් ඉස් වෙරි ඉම්පෝර්ටන්ට්. වෙනම බීට්ස් වෙනම ටෙක්නික්ස් පාවිච්චි කරලා ඒවා අපිට පෙන්වන්න, අපිට අපි විශ්මිත කරන්න කියලා ආරාධනා කරන ගමන් දෙවෙනි වටේට මම ඔබතුමීව යවනවා. ගුඩ් ලක්. ඉතින් එක්ස්පර්ට්ස්ලා දෙන්නේ කිව්වට පස්සේ හොඳයි කියලා මට කියන්න දෙයක් නැහැ. මටත් කියන්න තියෙන්නේ හොඳයි යන්න. හැබැයි හොඳට පුහුණු වෙලා ඉන්න, තරංකාරීත්වය ඉතාමත් ඉහළ මට්ටමක තියෙන්නේ. පුළුවන් තරම් ඉක්මනට කළ හැකි උපලිම ට්‍රේනින් කරන්න. මම හිතන්නේ ඒක නංගිගේ ජයග්‍රහණයට ඉවහල් වෙයි. බෙස්ට් ඔෆ් ලක්. Thank you, sir. ඒ නැකටගෙන හිටගෙන ගියපු ටික ඒ බැලන්ස් එක හරි ලස්සන තිබුණා. අර එකින් එකට මාරු වෙනකොට පොඩි පොඩි ගැටලු දැක්කා. ටිකක් හරි අමාරු තීරණයක් වගේ. නමුත් මම කැමතියි ඔයාව දෙවෙනි වටේට යෝජනා කරන්න. නමුත් මම අර කලින් කිව්වා වගේ තරංකාරීත්වය සෑහෙන ඉහළ මට්ටමක තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒක අවබෝධ කරගෙන ඔබ අනිත් අයගේ ඡන්දය මත දෙවෙනි වටේට ගියොත් තවත් පුහුණුවකින් පසු ඒ අභියෝගයට මුහුණ දෙන්න තමන්ව සකස් කරගෙන දෙවෙනි වටේට එන්න. මට හිතුණා තව ටිකක් වට ඉඩ තිබ්බොත් වට තව කරන්න තිබ්බ හැඟීමක් මට ඇති වුණා. නමුත් මේකේ විශේෂත්වය තමයි අපි ඔබට දීලා තියෙන මේ වේදිකාවේ උපරිම වශයෙන් ඔයා භාවිතා කිරීම තමයි අපි බලන්නේ. ඔබව ඉදිරි වටේට යවන්න යෝජනා කරනවා. මොකද අපි තව බයිකර්ස්ලා හුඟ දෙනෙක් ඉන්නවා. වාට කම්පීට් කරන්න වෙන්නේ ඒගොල්ලන්ගුත් එක්ක. ඉතින් වාට හොඳ ඇක්ට් එකක් ප්‍රැක්ටිස් කරලා පුහුණු වෙලා එන්න වෙනවා. ඉතින් මං බලමු අපි දෙවෙනි වටේදී මොකද්ද වෙන්නේ කියලා. Thank you. හොඳයි යා. මං කැමතියි වාට. තව දේවල් ටිකක් තුනක් කරන්න මොන හරි. අමුතු ඒවා ටිකක්. තේන ඔබට ජය වේවා දෙවෙනි වටේට යවන්න. Next. දෙයනේ තවත් නම් එපා අදට එපා. මං ගොඩාක් කැමති වාගේ හිනාවට. Youth with talent. Generation Next. කොහොමද ජීවිතේ? හොඳයි සර්. හොඳයිනේ. අතේ පයි තුවාල එහෙම තියෙනවද? වැටලා අපෝවන තරම් තියෙනවද සර්? ආ තියෙනවා. දැනට වහලා තියෙනවනේ. වහලා තියි. රයිට්. එතකොට මේ බයික් එක නිකම්ම පදිනවද නැත්නම් සෙල්ලම් දානවද? සෙල්ලම් කරනවා ඉතින් සර්. ආ. අපි දැන් සෙල්ලම් පෙන්වන්න ආවේ. දැන් එතකොට දැන් අපි
දැන් විනාඩි 3ක් ඇතුළත ඔයා සෙල්ලම් කීයක් දානවද කියලා අපි බලමු. නිකන් නේද? නිකන් රවුම් කැර කරනවට වඩා නේ? ඔව් සර්. රයිට්. පටන් ගමු. ඕකේ. ඕකේ. රවීන් වා හරිම නරකයි. තැන්කියු සර්. පුදුම මගේ හරිම නරකයි කියලා තැන්කියු කියලා. වා පුදුම වදයක් මේ පුදුම වදයක් වා බයික් එකට දුන්නේ. ප්‍රවීන් මම දැකපු ප්‍රධානම දේ තමයි ඔයාගේ වේගය. අපිට සාමාන්‍ය ටැලන්ට් එකක් කියලා කියනකොට ටැලන්ට් එකක් අනුකරණය කරන්න අපිට වෙලාව තියෙනවා නම් අපිට බොහොමයක් දේවල් අනුකරණය කිරීමේ හැකියාව යම්කිසි දුරකට ලබා ගන්න පුළුවන්. ඒකට මගේ මේ මම කරන දේවල් උස්ස කාලයනුව මේ කල්මනා කරලා කරන්න කරන්නේ නැත්තම් සර් විනාඩි 10ක විතර තියෙනවා පාර්ට්ස් මගේ. නෑ 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 නෑ. අපෝ ඔය පෙන්නපු ටික හොඳට ඕම ඇති මා දෙයනේ. තවත් නම් එපා. අදට එපා. රයිට්. ඒතකොට මේ වේගය පුදුම වේගයක්. මේ ස්ටේජ් එක තුල මම මේ තරම් වේගයෙන් බයිසිකල් ඇක්ට් එකක් කරනවා දැකපු ප්‍රථම වතාව. රයිට්. Thank you sir. සහ ඒ ඔයා දාපු වැඩ ටික මම ජීවිතේ පළවෙනි වතාවට දැක්කා. වාඩි වෙන්න තියෙන සීට් එක උඩ ඔළුව තියාගෙන කකුල් උඩ තියාගෙන බයිසිකලක් පදින පුජ්‍යලයෙක්. රයිට්. මම හිතන්නේ මම ටීවී එකේවත් YouTube එකේවත් දැකලා නැහැ ලෝකේ වෙන කෙනෙක්වත් ඒ දේ කරනවා කරලා ඇති. නමුත් මගේ S2ට මේක ග්‍රහණය වෙච්ච ගෝචර වෙච්ච ප්‍රථම අවස්ථාව. මා හිතන්නේ කිසිම කෙනෙක්ට කිසිම දෙයක් කරන්න ඉතුරු වෙලා නැහැ. මේගොල්ලෝ කවුරුරි කිව්වොත් ඔයාව දෙවෙනි වටේට යවන්නේ නැහැ කියලා. මම මේගොල්ලොත් එක්ක වැඩේ බලා ගන්නම්. ඔයා අනිවාර්යෙන්ම දිගටම යන්න ඕනේ ප්‍රවීන්. මාර ඇක්ට් එකක්. Very well done. Thank you sir. Well, thank you very much. ප්‍රවීන් මේ ප්‍රෝග්‍රෑම් එකේ තේමාව දන්නවද? මොකද්ද? අදිෂ්ඨානයේ ජයග්‍රහණය නැහැ කියලා විශ්මිතයි. හරියට හරි.
අනිවාර්යයෙන්ම ඔයා තේමාවට ඕන විදිහටම අපි හොයන විදිහටම ඇවිල්ලා මෙතන වැඩේ පෙන්නවා. මම ඇත්තටම ප්‍රවීන් ජීවිතේ පළවෙනි වතාවට මෙච්චර බයිසිකලෙන් වැඩ දාපු කොල්ලෙක් දැක්කේ. හරිම දක්ෂයි බයිසිකලේ ඔයාගේ ඇඟේම කොටසක් කරගෙන තමයි ඔයා වැඩේ කරේ. මම හරිම සන්තෝෂ වෙනවා මල්ලි. ඔයාට සුබනාගතයක්. අනිවාර්යයෙන්ම ඔයා ෆයිනල් වෙනකම්ම යන්න ඕන කියලා මම ප්‍රාර්ථනා කරනවා. Thank you very much. ප්‍රවීන් මරණයි ඉතින් කියන්න මොනවත් නැහැ ඉතින් ප්‍රවීන්. මොකද මම ඉස්සර කිව්වනේ නිකන් වෙලාව නාස්ති කරන්න එපා කියලා. ඒ විදිහටම ඔයා වෙලාව නාස්ති කරේ නැහැ. නේද? අර කිෂු මහත්මයාත් කිව්වනේ වෙලාව පොඩ්ඩක්වත් නාස්ති කරේ නැහැ. ඒකට ඔයාලට වෙනම දැක්කක් ඇති අපි කල්පනා කරලා බලන්නම්. වෙලාව නාස්ති නොකරපු එකට. ඔව්. ඉතාම හොඳයි. ඔබ මං ආසයි කොයි පළාතෙන්ද පැමිණි කියලා දැනගන්න. මාතර. මාතරින්ද? ඔව්. ආ වෙරි ගුඩ් වෙරි ගුඩ්. එහෙනම් ජය වේවා. ලස්සන අනාගතයක් වේවා. Thank you sir. ප්‍රවීන්. වයස කීයද? වයස කීයද? 19 years old. Yeah. අවුරුදු 19 දී ඔහොම ඔලුවෙන් හිටගෙන බයිසිකල් සීට් එකේ අපිට වාගේ මේ දස්කම් විස්කම් පෙන්වන්න පුළුවන් නම් මේ වගේ ස්ටේජ් එකක ඕව සාමාන්‍ය කරන්නේ අපි එලිමහනේනේ මේ වගේ ස්ටේජ් එකක ලිමිටඩ් ස්පේස් එකක් කියලා තමයි මම කියන්නේ මේ වගේ ඇක්ට් එකකට නමුත් ඒක අභියෝගයක් ඔබේ අභියෝගේ බාරගෙන අපි ඔක්කොම පුදුමයට පත් කරා කියලා වැඩක් නැහැ මම ගොඩාක් කැමති වාගේ හිනාවට වාගේ හිනාවෙන්ම මගේ හිත අනිවාර්යෙන් දිනාගත්තේ කියලා කියන්න පුළුවන් ආපු වෙලාව ඒ කොන්ෆිඩන්ස් ඉස් ෆැන්ටාස්ටික් you lighten up the whole stage brilliant job මම අනිවාර්යෙන් ඔබ දෙවනි වටේට යවනවා ඔබට සුබම සුබ අනාගතයක් කියලා ප්‍රාර්ථනා කරනවා කරන දෙයක් ප්‍රවේශමෙන් කරන්න කියලාත් මම කියනවා සර්කස් කිපහමද ඔයා තනියෙන් කරනවද තව ඉන්නවද සහයට ඩැනීලා අද නම් තනියම කරන්නේ ඔව් ඉදිරි වටේකට යන්න අවස්ථාවක් ලැබුණොත් ඔව් සහභාගී කරගන්න බලාපොරොත්තු වෙනවා හරි අද කරන ටික තනියෙන් කරගන්න පුළුවන් ඔව් හරි අපේ සහයෝගය මොනවත් තෝරන්නේ නැහැ නේ අපි ඔය ඉස්සරහට යවන එක තමයි කරන්න සහයෝගය ලොකුම සහයෝගය සර්ලා තමයි කරන්න හරි අපිට ඔයා දෙන ලොකුම සහයෝගය තමයි ඒක කරන්න ඔයා හරියට කරන එක හරි thank you කරන්න බාන්න Thank you.
ඔයා ඇත්තටම සම්පතක්. Thank you sir. ඔව්. ඔයා ඇත්තටම සම්පතක්. අපේ රටටත් සම්පතක්. ඔයා ලෝකෙටත් සම්පතක්. මේ වඩත ගොඩක් දේවල් කරන්න පුළුවන් අවංකව. මං මට කියන්න තියෙන එච්චරයි. ඔබ ඉදිරි වටේට යනවා. ප්‍රජාව. හරි. ඔබ ඇත්ත වශයෙන්ම මට මේ කියන්න වචනයි තීම අති විශිෂ්ට විදිහට ඔබේ ඇක්ට් එක අපිට ප්‍රෙසන්ට් කරා. ඉතින් ඔබට සුබපැතුම් කියලා කියන ගමන් දෙවෙනි වටේට මම අනිවාර්යෙන් ඔබතුමාව යවනවා. Thank you miss. කිෂෝගොස් මහත්තයා. ඇත්තටම මේ මම මෙතෙන්ට ආවේ ඔබේ විනිශ්චයෙන් ඔහුට කියනවත් ගෙදර යන්න වෙන්නේ නැහැ කියන මම හොඳටම දන්නවා. නමුත් තරග කරුවෙකුට යම් වැඩි වටිනාකමක් ලැබිය යුතු නම් ඒ සම්බන්ධයෙන් යමක් කිව යුතු නම් එය වේදිකාව පසුපස සහ යම් ක්‍රියාන්විතයක ඉඳලා දැකපු කෙනෙක් විදිහට සහය ගැන දන්න කෙනෙක් විදිහට යමක් කියන්න. පුහුණු වීම වලදී මොකද උනේ මල්ලි? පුහුණු වීම වලදී පොඩ්ඩක් මිස්ටේක් වෙලා වැටුණා. මෙතන පුහුණු වීම කරද්දී ඔහු ඒ අට්ටාලෙන් බිමට වැටුණා වරක්. බයිසිකලෙත් වැටුණා. බයිසිකලෙ. ඊට පස්සේ මොකද උනේ? බයිසිකලේ රිම් එක ඇද වුණා. ඊට පස්සේ හදාගත්ත එක. ඊට පස්සේ එච්චර අනතුරක් වුණාට පස්සේ ආයවතාවක් වේදිකාව ඉස්සරහට එන්න බයක් දැනුනේ නැද්ද? පොඩි චකිතයක් තිබ්බා. නමුත් ආසාව නිසා ටැලන්ට් එකට ආවා. ඔහු ඒ ඉදිරිපත් කිරීම කරනකොට ඔබට නිකමටවත් දැනුණද මේ මීට කලින් මේ වේදිකාව ඉස්සරහා ඇද වැටුණු මිනිස්සෙක් කියලා? එහෙම දැනෙන්නේ නැහැ. අන්න ඒ ගැන පුංචි මතක් කිරීමක් කරන්න යාවේ. ඔබේ විනිශ්චයට අවසරයි. How Dilshan youth with talent season 1 saha next generation season eke me wenakota e karapu programs walin yam kisi pramitiyak goda nagenawane eke eka ansha walata circus kiyala kiyanne ithamath ihala mattame pramitiyak labitcha අංගයක්. එතකොට මම තීරකෙක් හැටියට මගේ චෂ්මන්ට් එක දෙන්නේ ඒ හැදිච්ච නිර්මාණය වෙච්ච ප්‍රමිතිය තුල. මම නුවන්ගෙන් දැක්කේ එක ඇක්ට් එකයි. ඒ ඇක්ට් එක තමයි බයිසිකලයක් උඩට නැගලා බැලන්ස් කිරීම. එතනින් නවත්තලා මම වෙන පැත්තකට එනවා. නුවන් වැටුණා කියලා කිව්වා. වැටිච්ච කෙනෙක් ආපහු නැගිටින්න දරන උත්සාහය ගැනනේ ඔබ කතා කරන්නේ. ඒක හොඳයි. නමුත් ප්‍රධානම දේ ක්‍රීඩාවක තිබිය යුතු ඒ ක්‍රීඩාවට තියෙන කැපවීම. නුවන්ගේ ඇඟ බලපුවාම මම කියනවා ඔහුගේ කැපවීම මදි සර්කස් ක්‍රීඩාව වෙනුවෙන් ඇඟ හදා ගන්න. ප්‍රධානම එක. ලෝකේ මං දැකලා නැහැ මේ වගේ මහතය ඉන්නවා. නමුත් මෙවැනි ඇඟක් තියෙන කෙනෙක්. මම එතන එහාට විස්තර කියන්නේ නැහැ. ඒ මේ ඇඟ සර්කස් වලට සුදුසු නැහැ මම එහෙම කියන්නම්කෝ. එතකොට අනිත් අර හැදිච්ච ප්‍රමිතිය අනිත් අය දාපු වැඩ එක්ක මම සංසන්දනාත්මකව බලලා මම කියනවා නුවන්ගේ සර්කස් එක ඇතුලේ පෙන්නපු ප්‍රමාණය මදි. එම නිසා මට ඊළඟ වටේට යෝජනා කරන්න බෑ කියලා. ඒ කියන්නේ ඔබතුමා බොහොම විශ්වාසයෙන් මේ කියන්නේ. බොහොම විශ්වාසයෙන් කියන්නේ. නුවන්ගේ සියලු දේවල් අගය කරනවා. නුවන් අධේරමත් වෙන්න එපා. මේක තරඟයක්. තරඟයේ තියෙන තරංකාරීත්වය තුළ තමයි තීරකෙක් හැටියට මට තීරණය දෙන්න සිද්ධ වෙන්නේ සහ මම අර කියපු ප්‍රමිතිය තුළ. කිෂුගොමස් මහත්මයා ඔහුට නැති වුණොත් නැති වෙන තරඟයක් විතරයි ඔබතුමාට කීර්ති නාමය නැති වෙනවා. නෑ මම තර්කානුකූලව ඒ ඉදිරිපත් කරන්නේ මම මේ වැඩසටහන බලාගෙන ඉන්න නරමන්ට කියනවා. YouTube වල තියෙනවානේ මේ සියලුම ගියපු වැඩසටහන්. ඒ සීසන් 1 එකේ ඉඳන් මේ දක්වා සර්කස් පෙන්නපු වටවලට තේරුණු ෆයිනල්ස් වලට ආපු මේ සීසන් එකේ ජෙනරේෂන් නෙක්ස්ට් එකේ මීට කලින් සර්කස් පෙන්නපු අයගේ ඒ මට්ටමත් එක්ක සංසන්දනය කළා. ඔබම තීරණය කරන්න ඒ අයට සාපේක්ෂව නුවන් ඉන්නේ කොතනද කියලා. ඔබතුමා සූමෝ සටන් ක්‍රීඩකයෝ දැකලා තියෙනවා. දැකලා තියෙනවා. ඉතින් ඔවුන්ගේ අඟ හරි මහතයිනේ. නේ බොහොම ස්තුතියි ඒ ප්‍රශ්නෙට. දිල්ෂාන් සූමෝ ක්‍රීඩාව කියලා කියන්නේ ඇඟ මහතයට තියෙන ක්‍රීඩාවක්.
සර්කස් කියලා සර්කස් කියලා කියන්නේ ඇඟ මහතට තියෙන ක්‍රීඩාවක් නෙමෙයි. මහත නෙමෙයි ප්‍රශ්නේ. ඇඟේ තිබෙන තමන්ට ඒ ධාරණ ශක්තිය තමන්ට තමන්ව පාලනය කර ගැනීමට අවශ්‍ය ඒ ශරීරය ගොඩනගා ගැනීම. බැලුව බැලමට එහෙම දෙයක් කරයි කියලා හිතන්න බැරි ශරීරයක් තියෙන කෙනෙක් එහෙම දෙයක් කරපුවා මේක ඔබතුමාට විශ්මයක් නෙමෙයි. නෑ මම කියන්නේ මොහු ඒ ක්‍රීඩාවට කැපවීමක් තිබෙනවා නම් ඉදිරියට යන්න අනිත් අයට අභියෝග කරන්න ඒකට අවශ්‍ය මූලික පදනම සකස් කරගන්න ඕනේනේ. ඉතින් ඒ නිසා මම නුවන්ට කියනවා අනේ පුතේ ක්‍රීඩාවට ආසන මේකෙන් යන්න ඕන නම් ඔබට ටැලන්ට් එක තියෙනවා. ටැලන්ට් එක තවත් ඔප්නම්වා ගත හැකියි. ඒකට අවශ්‍ය මූලික පදනම වන ඒ සුදුසු ශරීරය ඇති කරගන්න සහ තරඟකාරීත්වය තේරුම් ගන්න. තරඟකාරීත්වය තේරුම් අරගෙන ඒ අනුව තමන්ගේ ඇක්ට් එක ඉදිරිපත් කරන්න ඕනේ. මම කියන්නේ මෙතන උනේ එක ඇක්ට් එකයි බැලන්සිං පමණයි. ඒ බැලන්සිං නුවන් කරනකොට බොහෝම අමාරුවෙන් ඒ බැලන්සිං කෙරුවේ. ඒක යම්කිසි මම අර කලිනුත් කිව්වා තවත් ඇක්ට් එකකදී තමන් ඒ කරන ක්‍රියාවේ කාල සීමාව සහ ඒ කරන විදිය හරි වැදගත්. අවසාන ප්‍රතිඵලය නෙමෙයි කොහොමද ඒක කරන්න කියන එක. රයිට්? අවසාන ප්‍රතිඵලය පමණක් නෙමෙයි අවසාන ප්‍රතිඵලය ළඟා කරගන්න ගත කරන කාල සීමාව සහ ඒකේදී ඒ නිවැරදි ඒ කිරීමේදී ඇති නිවැරදිභාවය ක්‍රීඩාවකදී ඒක ඊටමත් වැදගත්. එතන තමයි වෙනස තියෙන්නේ. ඔතවාගේ මිනිස්සු වෙනස් වෙන්නේ නැහැ ඉස්සරයි. නදීෂා. දැන් අර සර් කියපු දේවත් වට ඇහුණනේ. සර් කියපු විදිහටම මටත් වා ස්ටේජ් එකට එනකොට මමත් ලොකු බයක් ඇති වුණා. කොහොමද මෙයා මේ මොන වගේ දෙයක් කරන්න යනවද කියලා මම දැක්කම ඇඳුම දැක්කම නම් මං හිතුවා අනිවාර්යයෙන්ම සර්කස් එකක් වෙන්න ඇති කරන්න යනවා ඇත්තේ මම නැත්තම් සෑන්ඩ් වැක් එකක්ම වක් හරි වෙන්න ඇති කියලා. මං ඒත් බැලුවා ඇඟත් එක කොහොමද කරන්න කියලා. හැබැයි මං එහෙම හිතුවට ඔය අභියෝගය ජයගත්තා. මම ප්‍රේක්ෂිකාවක් විදියට මම මෙතන ඉඳන් බැලුවොත් මට වා කරපු ඇක්ට් එක ඉතාමත්ම ලස්සනයි. බැලන්සිං කියන දේ ඉතාමත්ම ලස්සනට මම දැක්කා. ඔයාට ඒක ලැබිච්ච අභියෝගය හොඳටම බාරගත්තා. මම විශ්වාස කරනවා මේ තරඟ වේදිකාවේ මේ යූත් විත් ටැලන්ට් ජෙනරේෂන් නෙක්ස්ට් අපි බලාපොරොත්තු වෙන්නේ යම් කිසි තරඟකරුවෙක් විස්මයට පත් කරන දක්ෂතාවයක් තියෙනවා නම් ඒක තමයි. මං හිතනවා ඔබගේ කවුරු හරි ඔබ බාහිරින් දැක්කොත් ඔබගේ ශාරීරිය ගැන හිතුවොත් ඔයාට මේ දේ කරන්න බෑ කියලා ඒ විශ්වාසය ඒ හිතන දේ නැති කරලා ඔයාට පෙන්වන්න පුළුවන් කමක් තියෙනවා නම් ඔයාට ඒ දේ කරන්න පුළුවන් කියලා මං හිතන එක තමයි ජයග්‍රහණය කියලා. ඔබ ඒ දේ කරා මම විශ්වාස කරනවා ඔබට ඊළඟ ලැවට්ටේට යන්න පුළුවන් කියලා. මගේ කැමැත්ත මං අනිවාර්යයෙන්ම ඔබට දෙනවා. අනිවාර්යයෙන්ම මම ආව දෙවියන් වටේට යවන්න සූදානම්. ඔබ දැකලා තියෙනවද දකුණු ඉන්දියානු නර්තන අධ්‍යක්ෂවරයෙක් ඉන්නවා ගණේෂ් ආචාර්යා කියලා? මම දැකලා තියෙනවා. සමහර AI ඒ AI ඇඟ දැක්කම හිතන්න බෑ නටන්න පුළුවන්ද කියලා. නමුත් ඔහු අති දක්ෂෙක් ප්‍රවීණයෙක් මුළු ඒ කර්මාන්තයම ඔහුට ගෞරව කරනවා. ඉතින් ඒ වගේ සමහරක් ඇඟවල් තියෙනවා. අපි දැකලා තිනවා සමහරක් අපේ ලංකාවේ ක්‍රීඩා කරන අය දැක්කහමත් ඇඟවල් ගැන අපිට එක එක ਵਿਚාරය කරන්න පුළුවන්. නමුත් ඔවුන්ගේ දක්ෂතා ඉහළ මට්ටමක තියෙනවා. ඉතින් ඒ නිසා මට ඒක පොඩ්ඩක් මතක් කරන්න ඕන වුණා. අදයන්මට වෙන්න එපා. ඔබට හොඳ ගමනක් තියෙනවා. මොකද අදිෂ්ඨානයේ ජයග්‍රහණය නම් හැකියාව විශ්මිත යුතුයි. විශ්මිත හැකියාවක් තියෙනවා නම් මේ දොර ඇරෙනවා ඇරෙනවා ඇරෙනවාමයි. එහෙනම් මට ඉක්මනට මූණ බලන්න තියෙන ආසාව නිසා දැම්මම වාගේ වැඩි පටන් ගන්න. Thank you.
මහේෂ් මොනවාද ඇක්ට් එක ගැන හිතන්නේ? සර් මම අර මේ කලින් මිනිස්ටර් කියලා විශේෂ හේතුවක් තියෙනවා මොන ගලවන්න බෑ කිව්වේ. ඔව්. මම සාමාන්‍ය මම මේ රැකියාව වශයෙන් කරන්නේත් මේ දේ. ඔව්. මම පෙරේදා ෂෝ එකක් කරනකොට ඔව්. අවුළු පැටේ එක අර අච්චුවෙන් ගැලවෙන චූටි උඩු කැල්ලක් තිබිලා. ඔව්. එතන චූටක් හිල්ලා ලේ ආවා. ආහා. ඒකම තමයි සර් කිව්වා මම ඇට්ටේ කරලා ඉවර වෙලා ඔළුව ගලවන්න කියලා. රයිට්. දැන් ගලවලා පෙන්නනවද? පෙන්නන්න පුළුවන් සර්. ඔබගේ අවාසනාවකට ලේ ඔබට ආවා. ඒ කරපු ඇක්ට් එකේ ප්‍රතිඵලයක් හැටියට සැන්ඩෝ ඇක්ට් එකක විශ්මය තියන්නේ සාමාන්‍ය මිනිස්සෙක් කෙරුවොත් තුවාලයක් වෙන දෙයක් තුවාලයක් නොකර කිරීමනේ මහේෂ් නේ. දැන් ඕක මටත් ඔය උළු කැටයක් හෝ අරකක්කෝ ගහගන්න පුළුවන්, මට කඩන්නත් පුළුවන්. නමුත් මම දන්නවා අනිවාර්යයෙන්ම මගේ මේ නලල මම සර්ට් බැට් කරනවා. එහෙනම් මම මේ ගහපු විදියටම මේ උල්කට පහල මේ විදියට මේ තප්පර ගාන තුලද ගහන්න කියලා. පොඩගෙන කිය. නෑ 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 පොඩ පොඩ ඉන්න. අභියෝගේ ඒ සර් කියන්නේ මම අවුරුදු 14 ඉඳලා මේ ෂෝ කරන්නේ. ඒ වුණාට නියපොටකින් සිරීමක් වෙලා නෑ මගේ ඇති. නෑ ඉන්න ඉන්නකෝ මහේෂ් පොඩ චුටක් ඉන්නකෝ. මම මේ කියන්න මම ඉස්සෙල් කියන දේ අහගෙන ඊට පස්සේ ප්‍රතිචාර දක්වන්නකෝ. මම කිව්වේ අපේ සාමාන්‍ය ඔළුවකට උළු කැටයක් ගහගත්තොත් සමහරක් වෙලාවට කැඩෙන්න ගහගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම අපේ ඔළුව තුවාල වෙනවනේ නේ. ඒකනේ ඒක තමයි මම කිව්වේ. මට ගහන්න පුළුවන්, මට ඔළුව මේ මේ තුවාල වෙන එකේ මට ප්‍රශ්නයක් නැත්තම් මට උළු කැටයක් ගහ මේ ගහගෙන එකක් කඩන්න පුළුවන් කියමුක. මම 15ක් ගැන කිව්වේ නෑ, එකක් කඩන්න පුළුවන්. එතකොට ඊට පස්සේ මම යන්න වෙන්නේ ඉස්පිරිතාලට නේද? මම යන්න වෙන්නේ ඉස්පිරිතාලට. ඉතින් ඒකයි. එතකොට මම සැන්ඩෝ කෙනෙක් නෙමෙයිනේ. ඔයා සැන්ඩෝ කෙනෙක් නම් ඒ ඉදිරිපත් කිරීම සාර්ථක වෙන්න සාර්ථක කර ගැනීම සඳහා අනිවාර්යයෙන්ම තුවාලයක් නොවි ඒ වැඩේ සම්පූර්ණ කළ යුතුයි. ඒකේ ඒක තමයි සැන්ඩෝ ඇක්ට් එකක තිබිය යුතු ප්‍රධානම ගුණාංගය. රයිට්. ඉතින් ඒ නිසා මහේෂ් අවාසනාවකට අපිට හැකියාව ලැබෙන්නේ නැහැ, මට හැකියාව ලැබෙන්නේ නැහැ ඔබව ඊළඟ වටයට යෝජනා කරන්න. ඔබගේ ටැලන්ට් එකක් අනිවාර්යයෙන්ම තියෙනවා, ඒක අපි දැක්කා. නමුත් මේ තරඟය තුළ තරඟයේ ස්වභාවය අනුව ඒ නීතිමාලාව අනුව මට පුජ්‍යලිකව ඔබව ඊළඟ වටයට අරින්න බෑ. තැන්කියු සර්. ආගියුමන්ට් එකක් නැතුව කියන්න පුළුවන් මේක නියම ඇක්ට් එකක් කියලා. ගඩොල් ටික කැඩුවා, උළු ටික කැඩුවා, මේවා ටික කැඩුවා. අනිවාර්යෙන් මේ මේ යකඩ පොළු යකඩ මං දන්නේ නැහැ ඔයා එක කොහොමද ඔළුවෙන් කැඩුවේ කියලා. දැන් මට තේරෙනවා ඇයි ඔයා ඔළුව වහගෙන ඇස් දෙක විතර පේන ඇඳගෙන ආවේ. ඒකට හේතුවක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඊළඟ වටේට මම ඔබව යෝජනා කරනවා අනිවාර්යෙන්ම. ඊළඟ වටේදී යම් කිසි හානියක් ඔබතුමාට සිදු වුණොත් අපිට ඔයාව ඩිස්කොලිෆයි වෙනවා කියලා මම සජෙස් කරනවා. තුවාල කරගන්න නම් එපා, ප්‍රවේශමෙන් කරන දෙයක් කරන්න කියලා මං ඉල්ලනවා ඔබතුමාගෙන්. මොකද මේ සැන්ඩෝ මේ ඇක්ට් එක කියලා කියන්නේ හරිම අමාරු දෙයක්. මට තේරෙන්නේ නැහැ ඔයගොල්ලෝ කොහොමද මේක කරන්නේ කියන දේ. මේක භූතයක් වශයෙන් කරනවා කියලා කියන්නේ මට හරිම පුදුමයි. ඒක හින්දා මං අනිවාර්යෙන්ම ආව දෙවෙනි වටේට යවනවා. ඔබතුමාට ගොඩක් පුදුමයි. මේකයි මහේෂ් ඔබගේ දක්ෂකමේ කිසිම අඩුවක් මම දකින්නේ නැහැ. මට මතක ගිය සැරෙත් ගොඩක් වැරද්ද පවරලා තිබ්බා මේ ලේ ගැලීමක් සම්බන්ධව. මතකයි නේ? මතකයි. ඉතින් අපි ඒක දැන දැන මේ තරඟෙදී ඔබ ඉදිරියට යවන්න බෑ මට. නමුත් ඔබ නියම මම තරුණෙක් හැටියට මම ඔබ පිළිගන්නවා. මට ඔබෙන් පොරොන්දුවක් අරගෙන හෝ ඉදිරියට යවන්න බෑ. එතකොට මම මගේ හිතට එකගව පම වැඩ කරන්න නැහැ කියලා හිතනවා. මට හරි කනගාටුයි. නමුත් ඒකට මගේ සතුටින් කරන දෙයක් නෙමෙයි. නම් මං ඊටාම අසතුටින් ඔබව යවන්න නැතුව ඉන්නවා ඊළඟ වටේට. මේ ලයිට් එක පත්තු කරේ වෙන මොනවටත් නෙමෙයි. වාගෙන් ලී ආපු නිසා මට ඒක බලන් ඉන්න බැරි වුණා. මොකද මම ඔයාට අනුතරක් කියනවට කැමති නෑ. මෙහෙම දෙයක් කියන්න ඕනේ. ඔයා වේදිකාවට ආපු විදිය සුපිරි. කවුරුත් ඔය විදියට වේදිකාවට ආවේ නෑ. කවුරුත් ඔය විදියට ලස්සනට ඇඳින්නේ නෑ. ඔයාට වෘත්තීමේ පුහුණුවක්
ඔයා වෘත්තීමේ සැන්ඩෝ කෙනෙක් කියන එක ප්‍රොෆෙෂනල් සැන්ඩෝ කෙනෙක් කියන එක ඔයා පෙන්නවා. මගේ කිසිම කමත්තයක් නැහැ ඔයාව ඊළඟ වටේට යන්න. මම නම් හද පිරි සතුටින් මම ඔයාව ඊළඟ වටේට යවනවා. ගොඩක් 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 thank you. තම විශේෂ අවස්ථාවක් විශේ෷ අවස්ථාවක් තුළ විශේෂ අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි තීන්දුව දෙකට දෙක බෙදීම විශේෂ අවස්ථාවක්. ඒ අවස්ථාවට ඔහු මේ වෙලාවේ මුහුණ දෙනවා. අනෙක් විශේෂම කාරණාව තමයි මුළු තරගාවලිය පුරාම මේ තරගයේදී පමණක් නොවෙයි ආරම්භක තරගාවලියේදීවත් සිදු නොවුණු දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි රතු බොත්තම දැල් වූ විනිසුරුවරිය තරගකරුවාව ඊළඟ වටේට යොමු කරනවා. මෙතුවක් කාලයකට යූත් විත් ටැලන්ට් ඉතිහාසයේ කවමදාකවත් එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. රතු බොත්තමක් දැල්වපු විනිසුරුවරයෙක් තරගකරුවෙක්ව ඉදිරි වටේට යෝජනා කළේ නැහැ. ඒ නිසා එකම අවස්ථාවක විශේෂ සිදුවීම් දෙකක් තියෙනවා. දවසේ ආරාධිත අමුත්‍ය නොයිලන් හන්ටර් මැතිතුමිනි, ඔබතුමියගේ තීන්දුව මත එක්කෝ මේ තරගකරුවා ඉදිරියට යනවා, නොයසේනම් ගෙදර යනවා. තීන්දුව ඔබට බාරයි. මේ මං කියන්න ඕනේ එයාගේ ඉදිරිපත් කිරීම ඉතාමත් හොඳයි. He was very dynamic and I thought his entrance was excellent. His presentation was fantastic. But the only thing is that when I saw him bleeding, I thought that is not something that we would expect someone who poses as Sandow. Well, you must have heard of the film Sandokan the Great, right? So that is the problem. So I'm sorry, but I will have to say that he can't go on to the second level because of that. Namut mama me prarthana karana oyage tuwale ikmanata suwa wei kiyala. Thank you madam. Mahesh අද තමන්ගේ බලාපොරොත්තු ඉටු කරගන්නට හැකියාව ලැබෙන්නේ නැහැ. නමුත් අපි බලමු මහේෂ් එනවා. මහේෂ් බලාපොරොත්තු පිට වැටෙනවා. අපි දැක්ක විශාල පිරිසක් එක්ක ඇවිල්ලා මේ තරගයේ ජයග්‍රහණය බලාපොරොත්තු වෙන ආවේ ඔබ හැකියාවක් තියෙන කෙනෙක්. මොකද උනේ ඇත්තටම මම වෘත්තීය වශයෙන් කරන්නේ තමයි සැන්ඩෝ කරන්නේ. එතකොට මම දෙවෙනිදා රෑ සැන්ඩෝස් එකක් කරා. එතකොට ඔළුවේ උළු කඩන්න ගිහලා ඔළුවෙන් චූටි උරු කැල්ල කැල්ල ඔළුව චුට්ටක් තුවාලුනා. ඒ නිසා ඒකට විසඳුමක් වශයෙන් තමයි දැන් මම ඔළුව මේ අර නින්ජා විදියට වෙලාගෙන මේ කරේ ලේ ආවත් පේන්නේ නැති වෙයි කියලා. ඒකින් කරන්න දෙන්න ලේ ආවා. මේ එතකොට මේ කහන දගෙන ඕගොල්ලෝ හිතන්නේ දැන් මේ ටැලන්ට් ෂෝ එකක් කියලා කරන ඔය මේ කට්ටිය තෝරලා ඉන්න ටැලන්ට්ද ටැලන්ට්ලා මේ ටැලන්ට් ෂෝද ටැලන්ට්ස්ලා කියලා. ආදරණීය බිරිඳක් ඉන්නවා. මොකද හිතන්නේ මේ කියන්නේ අපි ජීවිතේ අවදානමක් ගන්න බැහැ කියලාවල් අපි මේ තරඟවලදීම ආරම්භයේදීම අපි සඳහන් කරනවා. ලේ දැක්කොත් අපි සියලු ජයග්‍රහණ වලට වඩා අපිට වටින්නේ මිනිස්සුන්ගේ ජීවිතේ. මහේෂ් ඔබලන් ඉන්නවද? යම්කිසි අනතුරක් වුණොත් ඒ දේ ඒ වෙන කෙනෙකුට වෙන්න පුළුවන්. මේ ගැන මොකද දැනන්නේ? මම මූන්ටම කියනවා ක්‍රිෂෝ ගෝමස් මහත්තයයි රූකාන්ත් මහත්තයයි අද කරේ ලොකු අසාධාරණයක්. මෙයාට කරේ අසාධාරණයක්. අර මිස්ලා දෙන්නම කිව්වා දෙවෙනි වතාවට එහෙම වෙන්න එපා. අපි ඔයාව දෙවෙනි වටේට යවනවා කියලා. ඒ වුණාට ඒගොල්ලන්ට ඒක කරන්න බැරි වුණානේ මහත්තයෝ. මේ කරපු අසාධාරණේ රටේ ලොග්නෙසන් පේන්න ඕනේ. ජය පරාජය හැමෝටම හුරුයි. නමුත් ඒ සිදුවේ චනතුරෙන් කිසි හානියක් නොවෙච්ච එක ගැන අපිට සතුටුයි. අපි සුබපතනවා සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා. Welcome to the challenge round. තරංගයේ උණුසුම් ජාතික තරුණ සුව සභාවත් ITN මාධ්‍ය ජාලය සංවිධානය කරන යූත් විත් ටැලන් වැඩසටහනට රට පුරා තරංකරුවන් 50,000කට වැඩි ප්‍රමාණයක් සම්බන්ධ වුණා. හැබැයි අද වන විට මේ අවසාන තරගයට තේරීපත් වීම සඳහා පළවෙනි වටේ අවසන් වෙලා දෙවෙනි වටේට තරංකරුවන් තේරීපත් වෙලා තියෙනවා. ඔබ හිතනවා නම් මේ තරංකරුවන්ට ඔබට අභියෝග කරන්න පුළුවන් කියලා ඒ වෙනිනුත් අපි ඔබට අවස්ථාවක් නිර්මාණය කරලා තියෙනවා. ඒ තමයි චැලෙන්ජින් රවුට් කියන ඒ වටය. හැකියාව තියෙන සියලුම තරංකරුවන්ට මම ආරාධනා කරනවා නැවත වතාවක් ජාතික තරුණ සුව සභාවත් ITN මාධ්‍ය ජාලය සමග එකතු වෙන්න. මේ යූත් විත් ටැලන්ට් කියන්නේ ඔබ වෙනුවෙන් නිර්මාණය කරපු ඔබේම වැඩසටහන. Generation Next.
ඉතාම උණුසුම් තරගයක ප්‍රතිඵල දැනෙන පෙනෙන මානෙ ඉදමින් තවත් සුවිශේෂී අවස්ථාවක් ඔබ ඉදිරියට අරගෙන එන්නයි මේ සූදානම. Youth with Talent වැඩසටහන සංවිධානය කරපු අපිට ලොකු ඕනකමක් තිබුණේ වරුවකට පායන තරුවක් හදන්න නොවේ මහ පොළොවට හැඟවුණු මැණිකක් මතු කරලා ගන්න. අපි පළමු වැඩසටහන තුලම මූලාරම්භයේ පටන් උත්සාහ කළේ එවැනි චරිත මතු කරලා ගන්න. අන්න එහෙම මතු කරලා ගත්ත චරිතයක් මෙවර Youth with Talent Next Generation වේදිකාවට අරගෙන එන්නයි මේ මහන්සි වෙන්නේ. ඔහු ආරම්භක තරගාවලියේදී ඉතාම සුවිශේෂී සහ ආකර්ෂණීය තරගකරුවෙක් වුණා. වේදිකාව උඩ ආන්දෝලනාත්මක සිදුවීම් ගණනාවකට මුහුණ දෙමින් ඔහු අවසානයේදී ජයග්‍රහණය පෙනෙන මානයටම ගිය අවසන් මහා තරගයේ වේදිකාවට පවා ගොඩ වුණා. විජ්ජාකරුවෙකු ලෙසට නොව ආකර්ෂණීය මායාකරුවෙකු ලෙසට මේ වේදිකාව මත සිය කුසලතාවයන් ආරම්භක තරගාවලියේදී හොඳින්ම පෙන්වූ තරගකරුවෙක් අද ආරාධිතයෙක් ලෙස වේදිකාවට එනවා. ඔබව ටිකක් පුදුම කරන්න අරුන් මොලේ. අරුන් කොහමද? හොඳින් ඉන්නවා මිස්. ටිකක් රැවුල වල. චුට්ටක් රැවුල වල. ඒ මැජික් වලට සපෝට් එකක් හැටියද නැත්නම් ෆැෂන් එකක් හැටියද? දෙකටම. මම දන්නේ ගෙවල් වල ඉන්න මේ ටීවී එකට ටීවී එක ඉස්සරහා ඇස්යුම බලාගෙන ඉන්න සියලු දෙනාම බොහොම සතුටු ඇති ඔබ මේ ස්ටේජ් එකේ ආපහු දැක ගන්න. මටත් ගොඩක් සතුටුයි මේ ස්ටේජ් එකට ආපහු එන්න ලැබුණ එක ගැන. අරුණ ඔයාට ආරාධනා කරන්න විශේෂ හේතුවක් තිබෙනවානේ. ඒ තමයි මේ පළවෙනි වටේ අවසන් තරගය. එතකොට මේ වේදිකාව තුළ නොයෙකුත් අංශවලින් ඇවිල්ලා මෙතන වැඩ පෙන්නලා බොහොමයක් පළවෙනි වටේ තිබිච්ච අභියෝගය ජයග්‍රහණය කළා. මට මතක හැටියට ගිය වරට වඩා වැඩි ප්‍රතිශතයක් මේ සැරේ අවසන් දෙවෙනි වටේට ගියා. ඉතින් ඒක ලොකු ජයග්‍රහණයක්. අපි දකිනවා ගිය වරට වඩා මේ වර ඒ ටැලන්ට් එකේ ලෙවල් එක අනිවාර්යයෙන්ම උඩට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඔබව ගෙන්නන්නේ මේ පළවෙනි අදියරේ අවසාන වැඩසටහනට. අර පළවෙනි Youth with Talent ප්‍රෝග්‍රෑම් එකේ අති දක්ෂ මැජික්කරුව හැටියට මිනිසුන්ගේ මතකය ආවර්ජනය කරන්නට සහ මේ වසරට මේ සීසන් එකට තවත් වර්ණයක් එක් කරන්නට. ඉතින් ඒක තමයි මූලික පරමාර්ථය. ඉතින් අපි බොහොම සතුට වෙන ඔබ මේ වේදිකාව තුළ දැකීම සම්බන්ධයෙන් ආරාධනා කරනවා අපිව මවිත කරන්න කියලා නැවත වතාවක් අරු. මං වෙනද වගේම ඔතනට ඇවිල්ලා කරන්නේ මැජික් එක. මම ළඟ ඩික්ෂනරියක් තියෙනවා, පොඩි බොක්ස් එකක් තියෙනවා. මිස් නොවෙලින් මේ ඩික්ෂනරි එක පරිස්සම් කරලා තියාගන්න ඕනේ අන්තිම වෙනකම්. හරි, මගේ ළඟ කොළ වගේක් තියෙනවා. මම පෙන්නනම් හැමෝටම මේක චෙක් කරලා බලන්න. රැන්ඩම් වචන හැම එකක්ම තියෙනවා. චෙක් කරලා බලන්න. දිගෑරලා කොළේ නවල. දිගෑරලා බලලා ආයෙත් නවල එහෙම තියන්න. නදීෂා, ඔයා මට මෙතනින් පෙන්නන්න එක පුද්ගලෙක්. කවහරි කැමතියි. ඔඩියන්ස් එකේ. කවුද මේ කැප් එකක් දාගෙන ඉන්නේ? හරි. ඔයගේ පර්ස් එක ගන්නකෝ එළියට පොඩ්ඩක්. පර්ස් එක නැද්ද? පර්ස් එක තියෙන කෙනෙක් කවුද ඉන්නේ? පර්ස් තියෙන කවුද? බලන්න බා, මොකුත් ගන්න නැහැ, ID මොකුත් ගන්න නැහැ, පොඩි ඇඩක් තියෙනවා. පර්ෆෙක්ට්. අන්න කොල්ලෝ. හරි, මම 100 කොලයක් ගන්නම්. ඕගොල්ලන් ඒක චෙක් කරලා දුක්කම. සෝරි. ඔව්. කවුද දැන්? මගේ ළඟ මාක් එකක් තියෙනවා පොඩ්ඩක්. ඕකේ, පර්ෆෙක්ට්. ඕගොල්ලන් චෙක් කරලා දුක්කම. නදීෂා, ඔයා තමයි පෙන්නුවේ මට මේ 100 කොලේ සිග්නේචර් එක දාලා දෙන්න වාගේ. මෙහෙම එකක් දැම්. රයිට්, පර්ෆෙක්ට්. ඒක මට ගන්න බැරි තැනකින් ආවා තියා. හරි. හරි. මේ ටික
මම මෙන්න මෙහෙම බොක්ස් එකට දාන්න. ඔගලන් ඔක්කොම චෙක් කරලා random words තියෙන. ඔව්. කොයි තියාගත්තේ මම දැක්කේ නැහැ. ආ. Right. හරි කැමති එකක් ගන්න බලන්න එපා. එකක් 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 එකක්. එකයි එකයි බලන්න එපා. Perfect. Then, I put it in the room. Put it in the room. Take a moment, Paris Uncle of the Agan, and Petentiano. Oh, what do you want to come on? Hurry, make that. Now, we have a special Pudgalik in our GVT. ඔයාගේ ජීවිතේට වැදගත් පුද්ගලෙක් ටග්ගාල මතක තියාගන්න. ඔයාගේ මතකෙට ගන්න. එයාගේ උපන්දිනය, ඒ කියන්නේ date of birth එක. Date එක විතරක් හොඳට ටයිප් කරන්න. හරි. වැඩි කරන්න ඔයාගේ උපන්දිනය. මගේ උපන්දිනය. ඔව්. ඔයාගේ date එක. මගේ date එක. හරි. සමාන කිරීම. හරි. ඕකේ. උත්තරයක් ආවා ඔයාට. ඔව්. ඕක කොහොමද දෙන්න මිස්ටර් රූකාන්තට? මිස්ටර් රූකාන්ත ඔයාගේ ජීවිතේ ඔයාට අමතක නොවන වර්ෂය. ඔයාගේ උපන්දිනයට අමතරව ඔයාගේ ජීවිතේ අමතක නොවන වර්ෂය එකතු කරන්න ප්ලස් එකතු කරන්න ඒ වර්ෂය. සමාන කිරීම. උමාරා අපි හැමෝටම රහස් තියෙනවා. අපි හැමෝටම රහස් තියෙනවා. අපි ළඟ තියෙන ලොකුම රහස තමයි අපි හැමෝ ළඟම තියෙන ලොකුම රහස තමයි අපේ ෆෝන් එකේ පාස්වර්ඩ් එක. නේ. ඒකයි අපේ බැංක් account එකේ. එහෙම නැත්නම් අපේ credit card pin number එක. නේ. ඔයාලට මේ choice දෙක මම දෙනවා. ඔයාලට කැමති එකක් වැඩි කරන්න ඒ number එකේ. සමාන කිරි. Okay. දැන් ඔතන ලොකු number එකක් තියෙනවා. ඔව් සාමාන්‍ය ඩිජිට් කීයක් තියෙනවද ඔය නම්බර? 1 2 3 4 5 6 7ක් තියෙනවා. 7ක්. මිස්ටර් කිෂු ඔයා ව්‍යාපාරිකයෙක්. සාර්ථක ව්‍යාපාරිකයෙක්. ඔයා හැම දෙයක්ම වෙලාවට කලාවට කරපු නිසා තමයි මේ වගේ සාර්ථකත්වයකට ගිහිල්ලා තියෙන්නේ. ඔව්. එහෙනම් එහෙම හිතනවා. එහෙම වෙන්නේ නැති නේ. එහෙම තමයි. අනිවාර්යෙන් එහෙම තමයි. එහෙනම් වැඩි කරන්න වැඩි කරන්න හරියට මේ දැන් වෙලාව. ඔතන තියෙන උඩින් වෙලාව. දශම තිත් ඕනේ නැහැ. වෙලාව. වැඩි කරන්න වෙලාව. සමාන. දැන් ඔයාලට ලොකු උත්තරයක් ආවා. ඔව්. දැන් මේක නම්බර්ස් නෙමෙයි. It's a statement. ඔබලංගේ ජීවිතේ සිදුවිය. වගේ වැදගත් පුද්ගලෙක් ඔබට අමතක නොවන වර්ෂයක් ඔබගේ પાස්පෝර්ට් එක ඒ වගේම මේ මොහොතේ වෙලාව. දැන් ඔතනට ලොකු නම්බර් එකක් එන්න ඇති. ඔව්. ඒ නම්බර් එක මෙතනින් ලියන්න පුළුවන්. මේකේ. ඔව්. අලුත් කොලයක් ගමුනේ. අලුත් කොලයක්. අලුත් කොලයක් කරගෙන. වා බලාගෙන ඉන්න හිට ගමන් නැද්ද? ගමන ගමන. කිසි ප්‍රශ්නයක් නැහැ. අකරුවා ගන්නේ කියලා. දැන් මේ දේවල් කිසිම විදියකින් මම ෆෝස් කරේ නැහැ කාටවත්. ඔබලංගේ ජීවිතේ වෙච්ච සිදුවීම් තමයි මේ නම්බර්ස් ටික එකතු කරලා පෙන්වන්නේ. මම නදීෂාට කිව්වා මෙතනට ආපු ගම එකිනෙක පෙන්වන්න කියලා. එයා පෙන්නවා. එතනින් එයාගේ මම නෝට්ටුවක් අරන් ආවා. ශ්‍රී ලංකාවේ මුදල් ගත්තාම නෝට්ටු ගොඩාක් තියෙනවා. එතකොට ඒ වලින් එකින් එකට සීරියල් නම්බර්ස් තියෙනවා. පොඩක් තියන්න විදිහට. සීරියල් නම්බර්ස් තියෙනවා. එතකොට මෙතන දැන් වෙච්ච සිදුවීම සිදුවීමෙන් මේ වගේ නම්බර් එකක් ආවා. ඔව්. අතන තියෙන සීරියල් නම්බර් එක පොඩක් නදිෂා කියන්න පුළුවන්ද? 293 293යි 128යි 128යි 990 990. බලන්න හරියට බලා ගන්න පුළුවන්. චෙක් කරලා බලන්න. 293යි 128යි 990 ඒ නදීෂා සයින් කරපු බිල් එක. හරි, තාම ඉවර නැහැ. දැන් මෙතන ආපු ගමන් මම කොළ වගේක් දුන්නනේ ඔයගොල්ලන්ට.
ඔයගොල්ලෝ ඔක්කොම චෙක් කරා. ඔව්. ඔක්කොම වෙනස්. රජේෂ් කැමති එකක් ගත්තා. දැන් හැමෝම හිතන් ඉන්නවා ඇති දැන් මම ඒක මොකද්ද කියලා කියන්න යන්නේ කියලා. ඒත් හැම දෙයක්ම වෙන්නේ හේතුවක් ඇති නිසා. Everything happens for a reason කියලා කියලා තියෙනවා. දැන් මෙතෙන්ට මම ආපු එකයි මෙතනින් මෙයාට එකිනෙක ගන්න කියපු එකයි ඔයගලන් චෙක් කරන්න කියලා මේ හැම දෙයකටම අවසාන හේතුවක් තියෙනවා. ඔයා ගත්තු එක්කොලේ බැලුවද? නෑ. නෑ. ඔයා විතරක් බලා ගන්න. කැමරාවට පෙන්වන්න. ඔයා විතරක් බලා ගන්න. හරි. බලාගත්තද? හරි. දැන් අපි මෙතන එකතු කරද්දී මෙතන එක එක්කෙනාගේ ජීවිතවල වෙන ඉලක්කම් එක අපි එකතු කරද්දී 293 කියන නම්බර එක ආවා. මම මෙතන ආපු ගමන් මිස්ටර් දුන්න ඩික්ෂනරියක්. පොඩක් 293 කියන පිටුව පොඩක් පෙරලන්න පුළුවන්. 93 2 ධන 9 ධන 7 sorry 2 ධන 9 ධන 3 එකතුව කීයද? 2 ධන 9 ධන 3 14 අංක 293 පිටුව 293 14 වෙනි bold වචනේ පොඩ බලාගෙන උඩ ඉඳන් පහලට ඩික්ෂනරි එක අපි ඕඩ එක බලද්දි 14 වෙනි වචන 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 නදීෂා ඔබ බලාගත්තද වචන? ඔය පේනවනේ වචනේ? ඔව්. ඕගොල්ලන් දෙන්නම මං 1 2 3 කිව්වම දෙන්නම ඒ වචනේ කියන. එහෙමත් තුන්නේ නැහැ. ඔබ බලාගත්තනේ. දැන් ඔයගොල්ලන් තුන් දෙනා දන්නේ නැහැ. හයියෙන් කියන්න ක්වෙස්චන් මොකක්ද කියලා? ග්ලැමර්. ග්ලැමර්. මේ තමයි යූත් විත් ටැලන්ට් තරඟ මාලාව තුල මේ වනතෙක් අපි හොයාගත්ත හොඳම මැජික් ශිල්පියා. ඔහු තමයි වැඩිම වටිනාකමක් දිනාගත් මැජික් ශිල්පියා. ඒ නිසා අපි ඔහුව රටට හඳුන්වා දීමේ ගෞරවය ජාතික තරුණ සේවා සභාවත් ITN එකත් බොහොම තදට තියාගෙන ඉන්නවා. ඒ නිසා තමයි හරි ආඩම්බරෙන් ඕනෑම විනිසුරු මඩුල්ලක් ඉස්සරහට මේ වගේ තරංකරුවෙක් බය නැතුව ගේන්නේ. ලෝකේ හොඳම විනිසුරු මඩුල්ල ඇවිල්ලා වාඩි වුණත් අපිට කිව්වොත් ඉස්සරහට මැජික් ශිල්පියෙක් එවන්න කියලා අපිට ඔප්ෂන් දෙකක් නෑ. අපේ අංක එක අරුන් මොලි. ඒ නිසා අපි තාම ආඩම්බර වෙනවා ඔහුව හොයා ගැනීමට ලැබීම පිළිබඳව. Talent of the day. තවත් ඉතාම සුවිශේෂී තරගයක් මිනිස්සුරුවරුන්ට භාරදුර වගකීමක් තිබුණා. ඒ තමයි පළමු වටේ අවසන් මහා තරගය තුර තරගකරුවන් කී දෙනෙකු දෙවන වටයට යොමු වෙනවාද? අවසාන ඉලක්කම සටහන් වෙන්නේ මේ තරගයේ තරගකරුවන් තේරීපත් වන ආකාරය අනුවයි. දැන් ඔබ තරගකරුවන් 8 දෙනෙකු අතරින් 6 දෙනෙකුම ඊළඟ වටේට යොමු කළා. 6 දෙනෙකුම ඊළඟ වටේට යොමු කළා. ඒ නිසා එතනින්ම පැහැදිලි මේ තරගය මොන තරම් උණුසුම් තරගයක් වුවාද යන්න පිළිබඳව. ඒ අතරතුර ප්‍රතික්ෂේප කරපු එක තරගකරුවෙක් 2-2 තීන්දුවකින් ප්‍රතික්ෂේප වුණා. ඒ තරගයේ යම් යම් නීති රීති සහ සමහර සමාජ කොන්දේසි උල්ලංඝනය කරා යන චෝදනාව හෝ ඔහු මත පැටවුණු වගකීම මත එහෙම නොවන්නට ඔහුත් ඊළඟ වටේට යනවා. එවැනි දැඩි තීන්දු ගන්නට සහ එවැනි අපහසු තත්ත්වයන්ට මුහුණ දෙමින් ඔබ ඉදිරියට තෝරාගත් තරඟකරුවන් 6 දෙනා අතරින් මට දැනගන්නට උවමනායි talent of the day දවසේ සුවිශේෂීම තරඟකරුවා, දවසේ වටිනාම තරඟකරුවා ලෙස ඔබ පුද්ගලිකව නම් කරන්නේ කවුරුන්ද? මෙතනදිත් ඔබේ තීන්දුව 2-2 බෙදුනොත් එහි වගකීමත් නොයිලින් හන්ට මැතිතුමියනි ඔබතුමියට බාර ගන්න සිද්ධ වෙනවා. ඒක ලොකු වගකීමක්. පළමු අවස්ථාව කිෂු ගෝමස් මහත්මයා.
මට නම් බොහොම පහසු කාර්යයක් වුණා ඒක. ප්‍රවීන් මිනරෝයි අපේ බයික් එකේ වැඩ දාපු හරිම ප්‍රිසිෂන් එකක් හරිම ක්ලියර් සහ ස්පීඩ් එක සහ සියලුම දේවල් සලකලා බැලුවාම අනිවාර්යයෙන්ම ඔහුට ඒ දේ හිමි විය යුතුයි කියලා මම හිතනවා. ප්‍රවීන්. ප්‍රවීන් මිනරෝයි. මැඩම් උමාරා සිංහවංශ. අද ටැලන්ට් ඔෆ් ද ඩේ මම දෙන්න තීරණය කරේ අපේ දයාබර ප්‍රවීන් මිනරෝයි. රූකාන්ත ගුණතිලක මහත්මයා. මං හිතන්නේ මම නිවර්දි කිව්වොත් ප්‍රවීන්. ප්‍රවීන්. ටැලන්ට් ඔෆ් ද ඩේ ප්‍රවීන් මිනරෝයි. දිනේ දක්ෂතාවය එවැගේම ප්‍රවීන්ගේ ප්‍රවීණතාවය වෙනුවෙන් අද ඇගයුම් ලබන මොහොතයි මේ එළඹෙන්නේ. ඔහු වෙනුවෙන් තිළිණ දෙකක් සූදානම් කර තිබෙනවා. ප්‍රධාන අනුග්‍රහය ලබා දෙන ෆෑරන් ලව්ලි වෙතින් පිදෙන තිළිණය. ෆෑරන් ලව්ලි මාක්ස් අඩු කරගෙන ෆෑනස් ස්ටෑන්ඩඩ් එක වැඩි කරගන්න ෆෑරන් ලව්ලි මෙන්ස් ඇන්ටිමාක් ක්‍රීම් භාවිත කළ හැකි. ඒ වගේම ඔහුට අද දිනේ දක්ෂතාවය වෙනුවෙන් ඔෆිෂල් හෙයා කෙයා පාර්ට් වන ලැබ්‍රයින් හෙයා කෙයා වෙතින් පෙදෙන තිළිණය නැචුරල් බ්ලැක් හෙයා ඩයි ෂැම්පූ ඔවුන් ඔබ වෙතගෙන එනවා. Talent of the day. ශිෂ්‍යයන් සොයා යන ගමනේ පළමු වටේ අවසන් තරඟය මේ විදිහට අවසන් වුණා. තරඟ කරුවන් 68 දෙනෙකු දෙවැනි වටේට. මේ 68 දෙනා අතරින් සුවිශේෂීම තරඟකරුවන් තෝරාගෙන ඔවුන්ව ඉදිරි වටයට යැවීමේ වගකීම මේ විනිසුරු මඩුල්ල ඉතාම ඕනෑකමින් කැමැත්තෙන් බාරගන්නවා. එනුව මේ තරඟකරුවන් අතුරින් විශිෂ්ටතම තරඟකරුවා සොයාගෙන අපි මේ ගමන මේ විදිහට ඉස්සරහට යමු. ඉදිරියේදී සිදුවන සියල්ලත් මේ විදිහටම ප්‍රශ්න කිරීමේ අයිතිය සහිතව ඔබට ඉදිරිපත් කිරීමේ බලාපොරොත්තුවෙන් අදට ඔබෙන් සමුගන්නවා. ලබන සෙනසුරාදාත් රෑ 9ට අනිවාර්යෙන්ම අපි ඔබේ නිවසට එන පොරොන්දුව පිට එතෙක් සමුගන්න අවසර දෙන්න. Youth with Talent ඔබේ අදිෂ්ඨානය ජයග්‍රහණය නම් හැකියාව විශ්මිත විය යුතුයි. Coming up next week. Generation Next.